Bold Wild. Unleash the wild in you. ම කැමති ඉස්සෙල්ලම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමකට ලක් වෙන තරම් දුරට මේ ප්‍රශ්නේ මහ විශාල දෙවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙනකන් නිහඬතාවයේ මුනිවත රැකපු සියලුම වගකීම්ට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට අපේ කනගාටුව ප්‍රකාශ කරා. හැබැයි ක්‍රිකට් ආයතනයේ ඊටාම සුවිශේෂී වෙන්නේ කිසිම හිරිකිතයකින් තොරව එල්ලි පිට මේ රටේ පාසල් දරුවගේ ක්‍රිකට් එකේ ඉඳලා ක්‍රීඩාව දියුණු කරන්න තියෙන මුදල් ටික Tamange හිතු මනාපේට මංකොල්ල කණේකට විරුද්ධව තමයි අද රටක් එක මතයක ඉන්නේ. දැන් මේ ක්‍රිකට් තහනම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? දැන් ඍජුවම කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත තහනමක්. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතාවයක් තියෙන තහනමක්. වර්තමාන ක්‍රිකට් ආයතනයේ මේ රටේ ක්‍රිකට් තහනමක් කරලා කාටද රිද්දවන්නේ? ඒක මේ යෝජනාව ගෙනහල්ලා මේ සම්මත කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනාටද? දැන් මේකට සහයෝගය දීපු නැති මන්ත්‍රීවරු ටිකක් ඉන්නවා. එක පැහැදිලිව කියන්න ඕන ක්‍රිකට් පාලක මණ්ඩලෙන් යැපෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සාක්කුවට වැටෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ෂම්මි සිල්වාගේ ගිනුමෙන් ජීවත් වෙන කීප දෙනෙක් හැර මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පක්ෂ විපක්ෂ දෙකේම මන්ත්‍රීවරු ඉන්නවා. ඒ මන්ත්‍රීවරු ටිකටද මේ බලපෑම නැහැ. මේ රටේ අහිංසක පුංචි දුප්පත් පවුලේ ඉඳලා මේ ක්‍රීඩාවට මහා ආදරයක් කරන හැම කෙනාටම තමයි මේ රිද්දුවේ. මටත් මහා විශාල මුදල් වියදම් කරමින් ක්‍රිකට් ආයතනයේ අධිකරණ හැමෝට ගිහිල්ලා වාරණාව අපි ඒව දරාගෙන හිටියා. ඒවයි සත්‍ය කවදා හරි අධිකරණයේ තීරුම් අරගන්නවා කියන කාරණාවට අපි අවශ්‍ය සහයෝගය දුන්නා. ගරු අධිකරණයේ තීන්දු ලබා දුන්නා. හැබැයි විගණකාධිපතිතුමාගේ වාර්තාව තුළ පැහැදිලිව කියනවා ක්‍රිකට් ආයතනයේ මහා විශාල මංකොල්ල කරලා තියෙනවා, මූල්‍ය චෝදනා තියෙනවා, ඒවා මහා අපරාධ වැරදි. අපේ රටේ අපරාධ වැරදි වලට මේ වගේ විශාල අපරාධ වැරදි වලට තීන්දුවන ගැනීමේ බලය තියෙන පුජ්‍යල නීතිපතිවරයා අද නීතිපතිවරයාත් නිහඬයි. එහෙමනම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් ආයතනය උත්සාහ කරන්න තියෙන හැම තැනින්ම Tamanට ආවරණය වෙන්න උත්සාහ කරා. මුදල් දීලා තම මිනිස්සු යටවත් කරගෙන තියෙන ඕන තරම් තියෙන සාක්ෂියක්. දැන් මම මෙච්චර කල් කිව්වේ නැහැ, මටත් ගෞරවයක් තියෙන නිසා. නමුත් මම දැක්ක YouTube නාලිකාවක යනවා මාව මේ ක්‍රිකට් පිළිබඳව මුල් අවස්ථාවේ ඉඳලා මේ වංචා දූෂණ ටික එළියට අරගෙන කතා කරන එක නතර කරන්න. ඔය ක්‍රිකට් පාලක මන්නේ ලොකු පුටුවල ඉන්න මහත්තුරු මගේ නිවසට ආවා මාව වෙන වෙන උදවිය හරහා උත්සාහ කරා යටපත් කරන්න. හැබැයි අන්න මම දැක්ක මම සතුටු වෙනවා ඒ ආපු රියදුරු මහත්තයේ කනාවරණය කරනවා හේෂවිතානගේව කොහොමද නතර කරන්න උත්සාහ කරේ කියලා. සා අපිට මේ පුජ්ජලිකව මේ මිනිස්සුන්ට මඩ ගහන්න ඕන කමක් නැහැ. නමුත් දැන් අපි ලේස්ටි එකින් එක කරුණු අනාවරණය කරලා මේ කට්ටිය අපිව මේක හොඳ උදාහරණයක්. මොකද මට මගේ කතාව කියන්න පුළුවන්නේ මාව මේ ක්‍රිකට් දූෂණ මංචාලියට දාන තැනින් වහන්න නතර කරන්න. මට වැඩි විශාල පුජ්‍යලෝ මේ ගැන කතා කරා. මේ ගැන අනාවරණය කරන. ඒතර කී දෙනෙකුට මේක මේ වෙන්නේ නැද්ද? මට ඒක හොඳට පැහැදිලි. මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මයිල්ලිමක් කර ඔබ බලන්න මේ රටේ ඉතිහාසයේ ඉඳලා ඉන්න ක්‍රීඩා ඇමතිවරු කී දෙනෙක් මේ සිද්ධිය වෙනුවෙන් තමන් මුනිවත රැකගෙන හිටියද? මේ මොහොතේ මහා විශාල ගැටලු සහගත තත්වයක් ඇති වෙලා තියෙන වෙලාවෙත් ඒ ක්‍රීඩා ඇමතිවරු කටවහගෙන හිටියද? එක්ක ක්‍රීඩා ක්‍රිකට් ආයතන වෙනුවෙන් කඩේ ගියාද? එහෙනම් අදටත් ෂම්මි සිල්ලාගේ ලයිස්තුවෙන් පඩි ගන්න, දීමනා ගන්න, ජීවත් වෙන මිනිස්සු ඉන්නකම් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. LPL කියන්නේ මහා ක්‍රිකට් ජාවාරමක්. ඒ මහා ජාවාරමේ ඉන්න ප්‍රධාන සූදුකරුව තමයි ජේසා කියන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බුකීකරුව. ඒ බුකීකරුව සහ ශ්‍රී ලාංකීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර තියෙන සම්බන්ධතාවයේ දැඩි ප්‍රතිඵලයක් තමයි එක දිනක් දෙකක් යනකොට පාර්ලිමේන්තුවේ ඒ තීන්දුව ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමකට ලක් කරන එක. සා අපි කියනවා ඉන්දියාව අද මොනතරම් බලපෑමක් කරත් මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් එකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකේ මේ මංකොල්ල රැළ එළවන්න
යම් ප්‍රයත්නයක් ගන්නකොට පියවරක් තියනකොට ඒ වෙනුවෙන් මෙවැනි උත්තරයක් දෙන තරම් බලවත් වුණත් හැබැයි මෙච්චර කල් නිහඬව හිටපු රටේ මහජනතාව නිහඬ වෙන්නේ පාලකයෝ නිඳෙන්නේ කියලා දන්නවා පාලකයෝ මුන් ආරක්ෂා කරනවා කියලා දන්නවා පාලකයෝගේ න්‍යායපත්‍ය තියෙන්නේ මේ හොර රැළ ආරක්ෂා කරන්න කියන එක ඉතාම පැහැදිලි විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ මොවුන්ට අපරාධ චෝදනා ගොනු වෙලා තියෙද්දි වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ඒ චෝදනාවල් පාර්ලිමේන්තුවට ගෙන හරපාද්දි ඇයි මේ වෙනුවෙන් පාලකයෝ විරුද්ධව කතා කරන වෙනුවට පක්ෂව කතා කරේ එහෙනම් මේ කණ්ඩායමේ ඉන්නේ පාලකයන්ගේ අවශ්‍යතා පිරිමහමින් පාලකයන්ට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කරමින් ඒක ගැටලුවක් නෙමෙයි කියන තැන තිබෙන නිසා ජේසා කියන පුජ්‍යලයාත් එක්ක එකතු වෙලා මේ රටේ LPL පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් තමන්ගේ සාක්කුවට සල්ලි දාගන්න මහත්තුරුන්ගේ ඉඳලා වර්තමානයේ මේක මංකොල්ලයක් කරගෙන ඉවරලා තමන්ගේ බඩ වඩා ගන්නා වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය දක්වා අද මේ ගෙනහල්ලා තියෙන අපරාධකාරී කුමන්ත්‍රණකාරී මේ දේශද්‍රෝහි ක්‍රියාව හරහා නිර්මාණය වෙච්ච ක්‍රිකට් තහනම වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි ලබා ගන්න පුළුවන් උපරිම සහනය ලබගෙන නිසා රටේ ජනතාව බය වෙන්න එපා මේ මංකොල්ල කාර්යෝ ටිකට ICC එකත් එක්ක එකතු වෙලා ICC එක කියන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් එක්ක එකතු වෙලා කරන ගේම් එකක් හරහා අපේ රටේ ක්‍රිකට් නැති වෙන්නේ නැහැ ඒ ගැන බය වෙන්න එපා මෙතනින් එහාට අපිට යන්න පුළුවන් තැන් තියෙනවා ශ්‍රීලන්තේ ලූසෑන් නුවර තියෙන ජාත්‍යන්තර ක්‍රීඩා ගැටලු බේරුම් කරණය අධිකරණය අපි ඉතාම ඉක්මනින් රොෂාන් රණසිංහ ගරු ඇමතිවරයාගේ ඉල්ලීමක් කරනවා මේ අභියෝග කියන්නේ මෙහෙමයි දූෂිතයොත් එක්ක හැප්පෙනකොට මේ වගේ ප්‍රතිඵල වලට මූණ දෙන්න වෙනවා හැබැයි දූෂිතයොන්ගේ ප්‍රතිඵල හරහා හමුවේ ඇමතිවරයා පසුබහිනවනම් ඇමතිවරයා පලා යනවනම් මේ ප්‍රශ්නට උත්තර හොයන්න වෙන්නේ ජනතාවත් එක්ක වෙනම කණ්ඩායමකට අපි කියනවා එතෙන්ටපත් වෙන්න එපා ඇමතිවරයා කොන්ද කෙලින් තියාගෙන මේ රටේ ජනතාවගේ හයිය ඔබට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට ජනතාව ඉන්නේ කොතනද කියලා සපාලකයෝ මොන බම්බු ගැහුවත් මේ වෙනුවෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ග හෙට සමුදා දිනේ අනිවාර්යයෙන්ම අධිකරණයට ගිහිල්ලා අභියාචන අධිකරණයේ මේ తాවකාලික තහනම ඉවත් කර ගැනීම ඊට පස්සේ තහනම ඉවත් කරගත්තට පස්සේ නැවත මොකද දැන් මේ වර්තමානයේ ඉන්න ක්‍රිකට් ආයතනයෙන් බලාපොරොත්තු වෙන්න බෑ දැන් ICC තහනම ඉවත් කරගන්න මොකද ඔවුන්ම මැදිහත් වෙලා ගෙන ආපු තහනමක් ඔවුන්ගේ අරමුණ වෙච්ච තහනමක් මැදි නැවත ඉවත් කරගන්න ඔවුන් කටයුතු කරන්නේ නැති නිසා පත් කරලා තියෙන ක්‍රිකට් අනු කමිටුව හරහා අර්ජුන රණතුංග මහත්තයත් එක්ක හෙට දිනේ ඉඳලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ජාත්‍යන්තර ක්‍රීඩා ගැටලු බේරුම් කරන අධිකරණයට ශිෂ්ටලන්තයට මේ පිළිබඳ දැනුවත් කරලා ICC එකේ සභාපතිවරයා ඇතුළු විධායක සභාවට ඇත්ත කාරණාව දැනුවත් කළා ඕන තරම් තියෙනෝනේ දැන් මේක හේතුවක් වෙනවා නම් ඒ කියන්නේ අතුරු අනු කමිටුවක් දැමීම වැරදක් වෙනවා නම් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තහනම් වෙන්න ඕනේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තහනම් වෙන්න ඕනේ පකිස්තාන ක්‍රිකට් තහනම් වෙන්න ඕනේ ඒ රටවල් වලට නැති නීතියක් මේ රටට ආවේ කොහොමද මේ රටේ ජනතාවට කියන්න කැමති මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක සමාජිකත්වයේ දරන රටවල් වල දූෂිතව ක්‍රිකට් ආයතනය තියෙන අපේ රටේ දූෂිතව ක්‍රිකට් ආයතනය නිසා මේක එක ජාවාරම්කාරයන්ට ඉන්දියාවේ ඔය ජේෂා කියන ජාවාරම්කාරයට අවශ්‍ය විදියට ලංකාවේ LPL ගන්නවා දැහැටානින්ද T10 එකක් සූදානම් කරලා තියෙනවා මේ හරහා Tamanට ඕන විදියට ක්‍රිකට් පාලනය කරන්න තිබිච්ච හයිය තමයි ඔවුන් මේ පෙන්නුවේ ශම්මි සිල්ලත් එක්ක උඹලා ඉඳ බලලා නැත්තම් උඹලට ක්‍රිකට් නැහැ කියන එක. ඒ නිසා අපිට ක්‍රිකට් නැති වෙන එක අපි ක්‍රිකට් ගහන එක අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන අයිතිය සාධාරණ අයිතියක් බවට පත් කරගන්න එක වෙනුවෙන් අපේ රටේ මිනිස්සු අවශ්‍ය විදියට පෙළ ගැහි. ඒ නිසා අපි අනතුරු අඟවනවා මේ වෙනුවෙන් පාලකයෝ නිහඬව ඉන්නවනම් මේ වෙනුවෙන් පාලකයෝ අනියමින් මේ මංකොල්ල රැළට සහයෝගය දෙනවා නම් ඒ දරුණු විපාක ඒ හරහා නිර්මාණය වෙන දරුණු විපාක ඉතා නොබ කාලෙකින් ඔබට භුක්ති විඳින්න වෙනවා කියන කාරණාවත් අපි මතක් කරලා දෙනවා සා කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න